ඉෂාන් තැන්ක දැක්ක සංකරපු අපේ පරිශ්‍රණයේ ආසා ගැනීම ඉතාමත්ම සාරාංශයේ සිංහලෙකින් ඉදිරිපත් කරනවා. වන්දනේ ඉතාමත්ම වැදගත් මාතෘකාවක් අපිට කාලීන මාතෘකාවක් කතා කරන්න අවශ්‍ය විශේෂයෙන්ම රජය 2021 ආයතනය යෝජනා සකස් කරමින් සිටින අවස්ථාවක 2019 අපි කතා කරපු නමුත් අවාසනාවකට වගේ යෝජනාවක් ඉදිරිපත් වුණා ක්‍රියාත්මක නොකර නොවුණු මේ 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 පර්යේෂණය සහ ඒ ගැටලුවට ඇති විසඳුම පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක් ඇති කිරීම සහ ඇති කිරීම මේ අවස්ථාවක් කියලා හිතුන නිසා අපි දන්නවා ලෝකයේ ලංකාව විතරක් නෙවෙයි ලෝකයේ සෑම තැනකම රැකියාවක් කරන්නට යාමේදී කාන්තාවන් පුරුෂයන්ට වඩා සමාජීය සංස්කෘතික ආකල්පමය හේතු නිසා අවාසි සහගත තත්ත්වයකට සහ අසාධාරණයකට මුහුණ දෙනවා. ඒක ලෝකයේ වගේම ලංකාවේ පර්යේෂණ දත්ත රාශියකින් ඔප්පු වෙච්ච කතාවක්. ඉතින් ඒ අසාධාරණයට අවාසි සහගත තත්ත්වයට කාන්තාවන් රැකියා වෙළඳපොලේ ලක්වීම මගහරවා ගැනීමටත් කාන්තාවන්ට සහ පුරුෂයන්ට සමතත්වය තත්ත්වයක් ළඟා කර දීමටත් හැම රටකම රජයන් විවිධ ප්‍රතිපත්ති තීන්දු තීරණ ගන්නවා. අද අපි ඉදිරිපත් කරන්නේ ලංකාවේ කාන්තාවන් මුහුණ දෙන එවැනි ආවාසි සහගත තත්ත්වයක් මගහරවා ගන්නට රජයට ගත හැකි වැඩි පිළිවයක් නොවන නමුත් ඉහළ ප්‍රතිඵලයක් ලබා ගත හැකි විසඳුමක් සම්බන්ධයෙන්. අපි නිශාන් සාකච්ඡා කළා වගේ ලංකාවේ දැනටමත් හඳුනාගත්ත කාන්තාවන් රැකියා වෙළඳපොළට යනකොට ප්‍රධාන ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි ඇත්තටම පළවෙනිම ප්‍රශ්න තමයි බොහෝ කාන්තාවන් ශ්‍රමදායකත්වය එහෙම නැත්නම් ශ්‍රම සහභාගීත්වය කාන්තාවන් අතර වැඩ කරන වයසේ කාන්තාවන් අතර පුරුෂයන් සමග සංසන්දනය කිරීමේදී විශාල අඩුවක් තියෙනවා. කාන්තාවන් වැඩ කරන වයසේ කාන්තාවන් 100ක් ගත්තොත් 35% වගේ තමයි රැකියාවක් කරන්න ඉදිරිපත් වෙන්නේ පුරුෂයන් 74 දෙනෙක් ඉදිරිපත් වෙද්දී. ඒ වගේ තමයි ඉදිරිපත් වන කාන්තාවන් අතුරින් විරැකියාව රැකියා විරහිත භාවය කාන්තාවන්ගේ දෙගුණයක් අවුල වෙනවා පුරුෂයන්ගේ රැකියා විරහිත භාවය සමග සංසන්දනය කරලා. එතකොට ලෝකයක් එක්ක බලද්දී විශේෂයෙන් අපි මං හිතන්නේ අපේ හියුමන් ඩිවලොප්මන්ට් ඉන්ඩෙක්ස් ඒ වගේ දේවල් ගත්තම අපි කියනවා ලංකාවේ අපි ආඩම්බර වෙන දෙයක් තමයි අනිකුත් දියුණු වෙමින් පවතින රටවල් සහ අනිකුත් ආසියාතික විශේෂයෙන් දකුණු ආසියාතික රටවල් සමග සංසන්දනය කරද්දී ලංකාවේ කාන්තාවන්ට විශේෂයෙන් අධ්‍යාපනය ලබා දීම තුළින් අධ්‍යාපන මට්ටම අතරින් ඉදිරියෙන් ඉන්නවා කියන එක. නමුත් අවාසනාවකට වගේ අපි කාන්තාවන්ගේ ශ්‍රම සහභාගීත්වය පිළිබඳව දත්ත සංකල බලද්දී ලංකාව ගොඩක් පිටපස්සෙන් ඉන්නේ ලෝකයේ අනිකුත් රටවල් සමග සංසන්දනය කරද්දී. මේ ලංකා කාන්තාවන් මුහුණ දෙන එක ප්‍රධාන අභියෝගයක් තමයි රැකියාවක් කිරීමේදී තමන්ගේ දරුවන් සහ ගෙදර දොර වැඩ කටයුතු පිළිබඳව තියෙන වගකීම සමග රැකියාවේ වගකීමත් සමබරව ගෙනියන්නේ කොහොමද කියන එක. එතකොට අපි හිතන්නේ මේ ප්‍රසිද්ධ නිවාන දීවලා කියන එක හොඳ ප්‍රතිපත්තියක් රජය විසින් ඉදිරිපත් කරලා දුන්න. මොකද දරුවෙක් කියුණාමෙන් පස්සේ නිවාන කොයි සම්මතව වැදගත් සමාජයට වගේම පවුලට ඉතාමත්ම වැදගත් තීරණයක් නිසා. එතකොට මේ ප්‍රසූති දීවලා අනිවාර්ය කිරීම තුළින් ඇත්තටම කාන්තාවකට දරුවෙකු බිහි කිරීම නිසා රැකියාව හා ආදායම අහිමිවීම කියන එකේ ගැටලුවට යම් සම්මක් ලැබෙනවා. නමුත් අපි අද කතා කරන්නේ මේ ප්‍රසූති නිවාඩ ජීවනා හොඳ වගේම ඒක තවත් හොඳ කරන්නේ ඒක නිසා ඇති වෙලා තියෙන දැනකත් වෙලා තියෙන අවාසික සහගත තත්ත්වය මගහරවා ගන්නට රජයට තවදුරටත් කටයුතු කළ හැකි බවයි. එතකොට අපි මේ ප්‍රසූත නිවාඩු දීමනා වර්තමානයේ පෞද්ගලික අංශයේ වැඩ කරන සේවා යෝජකයන් සම්පූර්ණයෙන්ම මේ පිරිවැය දරනවා. සති 12ක කාලයක් තුළ මේ නිවාඩුව සංඛා දෙන දීමනාව වර්තමානයේ සම්පූර්ණයෙන්ම මේ පිරිවැය දරන්නේ සේවා යෝජකයන්.
මේ සේවා දැලටම අපි දන්නවා කාන්තාවක් රැකියාවක් සංහාය විපාකකොට දැලටම සේවා යෝජකයා තුන ආකල්පමය කාන්තාවන් සම්බන්ධයෙන් ආකල්පමය ගැටුමක් වෙනවා. මොකද අපි දැනටත් දකින දෙයක් තමයි අපි ලෝකයේ කතා කරලා අපි ජෙන්ඩර් වේජ් ගැප් ගැන කතා කරනවා. දැනටම අපි සාමාන්‍යයෙන් හොයාගත්ත දෙයක් තමයි කාන්තාවන්ගේ හැකියාව සහ කාන්තාවන්ගේ සුදුසුකම පිළිබඳව යම් කිසි ආකල්පමය ගැටලුවක් මේ රැකියාව වලින් දැනටමත් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට දැනටමත් මේ සේවා යෝජකයා හිතනවා නම් හැම සේවා යෝජකෙකම වෙන්න පුළුවන්. නමුත් බොහෝ දරයක් සමීක්ෂණ වලින් දත්ත වලින් පැහැදිලි වෙන්නේ මේ ජෙන්ඩර් වේජ් ගැප් කියන එක ලොකුවට තියෙන දෙයක්. එක හා සමාන රැකියාව වලට කාන්තාවට අඩුවෙන් ගෙවීමක් පිරිමියා පුරුෂයන්ට වැඩිපුර ගෙවීමක් කියන එක. එතකොට ඒ වගේ තත්ත්වයක් තුළ දැන් කාන්තාව මුහුණදෙනදී අනිවාර්යෙන් ප්‍රසූත නිවාඩු දීම නම් සේවා යෝජකයන්ට යන වියදම සේවා යෝජකයා දැරිය යුතුයි කීම තුළින් වෙන්නේ කාන්තාවක් සහ පුරුෂයෙක් තමන්ගේ රැකියාව තෝරා ගැනීමදී අනිවාර්යෙන් කාන්තාවක් බදවා ගැනීම පුරුෂයෙක් බදවා ගැනීමට වඩා මිල අධික තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට සේවා යෝජකයා නිරායාසයෙන්ම පෙළපෙනවා කාන්තාවක් තෝරා ගන්නවාට වැඩිය පුරුෂයෙක් තමන්ගේ ආයතනයට බදවා ගැනීම. එතකොට මේ නිසා දැනට විශාල වෙන හේතු රාශියක් නිසා සාධාරණ කමට අවාසි සහගත තත්ත්වයකට මුහුණදී සිටින කාන්තාව තවත් අවස්ථාවක් තත්ත්වයකට මුහුණ දෙනවා රැකියාවක් කරන්නට යන්නේදී. ඉතින් මේක විශේෂයෙන්ම දත්ත සහ සමීක්ෂණ තුළින් හඳුනා ගන්නට පුළුවන් දෙයක්. ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 2017 වසරේ කළ ශ්‍රමය පිළිබඳ පිළිබඳ සමීක්ෂණයකදී සේවා යෝජකයන් විසින් කියලා 41% සේවා යෝජකයන් කියලා තියෙනවා කාන්තාවක් බඳවා ගැනීමේදී ඔවුන් ප්‍රසූත නිවාඩු දීම නාමයෙන්ම කාන්තාවන් සම්බන්ධයෙන් වැඩ කරන පැය ගණන් වැඩ කරන කාලය පිළිබඳ තියෙන සීමාකම් සලකා බලනවායි කියලා. ඒ වගේම අපේ වෙරිට රිසර්ච් ආයතනය කළ දත්ත විශ්ලේෂණයෙන් තා පැහැදිලි වෙනවා පෞද්ගලික අංශය කාන්තාවන් බඳවා ගැනීමට යම් කිසි එළඹවීම අඩුයි රාජ්‍ය අංශයට වඩා කියලා. මුත් පෞද්ගලික අංශයේ 30% පමණ තමයි කාන්තාවන් රැකියා නියුක්තියේ ඉන්නේ. නමුත් රාජ්‍ය අංශයේ 45% කාන්තාවන් සේවා නියුක්තිකයන් අතර ඉන්නවා. ඒ වගේම තමයි මේ ප්‍රශ්නය තවත් හොඳට පැහැදිලි වෙන දත්තයක් තමයි අවුරුදු 20-40 කියන වයස් කාණ්ඩයේ සිටින කාන්තාවන් සහ පුරුෂයන් සංසන්දනය කිරීමේදී අපිට පැහැදිලිව පේනවා ඒ වයස් කාණ්ඩයේ කාන්තාවන් අතර රැකියාව පුරුෂයන්ට වඩා ඉහළ මට්ටමක පවතින බව. ඒ වගේ මේ වයස් කාණ්ඩයේ කාන්තාවන් අතර රැකියාව ඒ වයස් කාණ්ඩයෙන් පිටත සිටින කාන්තාවන් සමගේ රැකියාවට වඩා කීප ගුණයකින් 6.6 ගුණයකින් ඉහළ මේ අවාසිගත තත්ත්වය තාමත්ම පහසුවෙන් වෙනස් කරන්නට පුළුවන් සරල සහ වියදම් අඩු පිරිවැය අඩු විසඳුමක් තමයි අපි ඉදිරිපත් කරන්නේ. ඇත්තටම රජයට මේ සේවා යෝජකයා කාන්තාවන් ඒ ප්‍රසිද්ධ නිවාඩු දීමනා වෙනුවෙන් ධර්ම පිරිවැය වෙනුවෙන් බද සහනයක් සලසා දීම තමන් ගෙවන බදු වලින් ඒ පිරිවැය අඩු කර ගැනීමට ඉඩ ප්‍රස්ථා සැලැස්වීම තුළින් කාන්තාවක් හෝ පුරුෂයෙක් සේවා තමන්ගේ ආයතනයට බඳවා ගැනීම තුළ අර කාන්තාව මුහුණදෙන අවාසිදායක තත්ත්වය යම් තරමකට මඟ හරවා ගැනීමට ඒ උපකාරී වෙනවා. දැන් අපි මේක කියන්නේ අනිකුත් රටවල අත්දැකීම් ඒ පිළිබඳ අත්දැකීම් සහ පර්යේෂණ වල සාගැනීමු පදනම් කරගෙන උදාහරණයක් හැටියට එක පර්යේෂණයකින් පැහැදිලිව පෙන්නලා තියෙනවා සෑම රටකම කාන්තාවන් විවිධ මට්ටමේ අසාධාරණකම් අවශ්‍ය සමගට තත්ත්වයන්ට මුහුණ දෙනවා. සමහර රටවල සමාජ සංස්කෘතික ආකල්පමය ප්‍රශ්න කාන්තාවන් මුහුණ දෙන ඉතා වැඩි අනිත් රටවලට වඩා. එතකොට විශේෂයෙන් මේ වගේ සංස්කෘතික සමාජමය ආකල්ප මේ සංරෝධක වැඩි රටවල
මේ වගේ රචන විසින් ඒ වගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම තුළින් කාන්තාවන්ගේ ශ්‍රම සහභාගිත්වය වැඩි කරන්නට ඒ තාම විශාල වශයෙන් උපකාරී වෙලා තියෙනවා කියලා පාර්ලිමේන්තුවේ සාකච්ඡාන තියෙනවා. එතකොට අපි මොන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න ගියත් කොවිඩ් විශේෂයෙන් ලංකාවේ රාජ්‍ය ආදායම සහ රාජ්‍ය වියදම සම්බන්ධයෙන් ලොකුවට කතා වෙන දෙයක් තමයි මේක නිසා දරන්නට වෙන වියදම. එතකොට उदाहरण රජයට असाधारण රටට මෙන්ම සමාජයට මෙන්ම පවුල් වලට අතිතාවත්ව හොඳ සාධනීය ක්‍රියාවක් කියලා. ඉතින් ඒක නිසා අනිත් රටවල් දැනට මේ විනුවෙන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඉතින් මේ විනුවෙන් ක්‍රියාත්මක වෙලා බහුතරයක් රටවල් මේ පිරිවැය සම්පූර්ණයෙන්ම රජය විසින් දරනවා. 96ක් රටවල් 33ක් රටවල් අර්ධ වශයෙන් මේ නියතම දරනවා. ඉතාමත්ම සුළු රටවල් ප්‍රමාණයක් තමයි රාජ්‍ය විසින් මේ සමය සාමූහික සමාජීය සහ රජයේ වගකීමක් ලෙස සලකලා නැත්තේ ලංකාව ඇතුළු රටවල් කිහිපයක් පමණයි. ලංකාව මේ තත්ත්වය වෙනස් කරන්නට උත්සාහයක් ගත්තා. එහෙම නැත්නම් කියවරක් තිබ්බා 2019 අයවැය හරහා. එහිදී රජය හඳුනාගත්ත දෙයක් තමයි මම හිතන්නේ අපේ රටෙන් හඳුනාගත්ත දෙයක් තමයි ලංකාවේ කාන්තාවන් राज्य सकास करना විශ්ලේෂණයන් ගැන ඔබට ලබා දීම මේ වඩා ප්‍රයෝජනවත්.